අපෝදැන්නම් ඇද්ද හොඳටම ඇති සමාධිවයි අනුහස්වයි සෙට් කරහංකෝ එදිරියෝ ශෙහානය පස්සේ යන එක නවත්තලා දැන්නම් මේක බලන එකත් එපා වෙලා මුල්දි මේ කතාව කොච්චර ලස්සන්ට තිබුණද දැන්නම් හොඳටම විවස් අඩු වෙලා කතාව අදින නිසා මිනිස්සුන්ට එපා වෙලා මෙන්න මෙහෙම තමයි බොහෝම කේන්තියෙන් තමන්ගේ ආවේගෙන් තමන්ගේ හිතට එන දේ ගැන අදහස් දක්වන්නේ දෙවෙනි නිමේ සීසන් 2 රසිකයෝ. ඉතින් අපි අද දෙවෙනි නිමේ අවසානයට මොකද වෙන්නේ කියලා මේ වීඩියෝ එක හරහා මතක් කරගන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට. එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන අපි හැමෝටම මෙතනදී පෙන්වා දෙන්නටත් පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඔයා මේ වෙද්දි හොඳටම දන්නවනේ ලිහිණිට පුළුවන් වුණා අනුහස්වයි සමාධිවයි දැන් රණ්ඩු කරන දේවල් වලින් ඇත්තටම අත්මුදවන්න. මේ විදියට දිගින් දිගටම රණ්ඩු කර කර හිටියනම් මේ දේවල් කොහෙත්ම හරියන්නේ නැහැ කියන එක හොඳින්ම අපි තේරුම් ගන්න ඕනි කියන දේ ගැන තමයි. අද වීඩියෝ එක තුලින් මට මේ මොහොතේදී මතක් කිරීමටත් බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ. කොහොමුණත් මේ දේවලුත් එක්ක අපි තව දෙයක් ගැන කතා කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ දේ හරිම විශේෂ දෙයක් විදියට මට ඔයාත් එක්කම කතා කිරීමේ හැකියාවක් තියෙනවා කියන දේ ගැන තමයි. මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට කටයුතු යොදා ගන්න. ඉතින් විශේෂයෙන්ම මම මේ වගේ දෙයක් ඔයාත් එක්කම කතා කරන්නට උත්සාහවන්ත වෙනවා කියන දේ ගැන. අද වීඩියෝ එක තුලින් අපි හැමෝටම කතා කිරීමටත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඔයා විශේෂයෙන්ම හොඳින් තේරුම් ගන්න ඕනේ කාරණාවක් මෙතනදී. හොඳටම විශ්වාසයෙන්ම කතා කළ යුතුයි කියන එකයි මගේ අදහස. ඉතින් මම දැන් මෙන්න මෙහෙම දෙයක් ගැන ඔයාව දැනුවත් කරන්නට සූදානම් වෙනවා කියන දේ ගැන තමයි. අද වීඩියෝ එක හරහාම අපි හැමෝටම සාකච්ඡා කිරීමට ඔන්න ලොකුම බලයක් තියෙන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහා මතක් කිරීමටත් ඔන්න අපිට අවශ්‍යතාවයකුත් කරුණොත් එකතු කරගන්න පුළුවන් වෙනවා කියන දේ ගැන. අද වීඩියෝ එක හරහා කියන ලොකුම සාධකයක් බවට පත් කර ගන්නවා. සුවිශේෂී කතාවක් මම ඔයාට මතක් කරන්න. මේ දේ අනිවාර්යෙන් ඔයා තේරුම් ගන්න මොනේ දෙයක් විදියට අපිට අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න පුළුවන් වෙන දෙයක් වේවි. ඔයා දන්නවද රණජීවගේ වගේම රණජීව සමාධිලාගේ ගෙවල් අයිති කරගන්න, එතකොට බිස්නස් එක අයිති කරගන්න මේ හදපු හැම දෙයක්ම හොඳින් තේරුම් ගන්නට හොඳින් දැනගන්නට පුළුවන් වුණා කියන කතාව ගැන අපිට හොඳටම තේරුම් ගියා කියන කාරණාව අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගත්ත කියන දේ ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට ලෑස්ති වෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක අපිට මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපිට සිහිපත් කිරීමෙත් හැකියාවක් තියෙනවා. කොටින්ම කියනවා නම් මම දැන් මෙන්න මේ වගේ කාරණාවක් ඔයත් එක්කම මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා. කොටින්ම කියනවා නම් ඔයා දන්නවද අනිවාර්යෙන් රණජීවකගේ වැරදි මාට් වෙනවා කියන්නේ රණජීව හිර යනවා කියන එක. එතකොට අරගොල්ලන්ගේ බිස්නස් එක නැති වෙනවා කියන එක. ඒ විතරක් නෙවෙයි ඒ හැමදේම සිද්ධුනාට පස්සේ තව දෙයක්ත් සිද්ධ වෙනවා කියන එක අපිට කතා කරන්නත් පුළුවන් කියන එක. ඉතින් අපිට ඉස්සරහට මෙන්න මේ වගේ කාරණාවක් මතක් කරන්නටත් පුළුවන් වෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා. මම දැන් මෙහෙම දෙයක් කියන්නම්කෝ. මේක හරි විශේෂයි. ඒ කියන්නේ රණජීව ෂෙහාන් මේ හැමෝටම සමාධිගත ජීවිතෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා කියන එක ගැන අපිට හොඳින්ම කතා කරන්නට ඉදිරියට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට සිහිපත් කරන්නටත් ලැබෙන්නේ කියන කතාව මම ඔයාට හොඳටම මතක් කරලා දෙන්නට කටයුතු කරනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට ඔන්න උනන්දු.